අයිබෝවන් සුබම සුබ දවසක් අද දවස තුළ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ වූ ග්‍රහමාරුවක් පිළිබඳව වර්ෂයකට වතාවක් සිදුවෙන්නා වූ ග්‍රහමාරුවක් ගැන අපි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 17 වන දින 7:05ට රවි ග්‍රහය තුලා රාශිගත වෙනවා රවි ග්‍රහය තුලා රාශිගත වීම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට අපට සලකන්නේ ජ්‍යොතිෂයේදී විශේෂ හේතු කාරණාවන් කිහිපයක් තිබෙනවා මොකද රාජ්‍යකාරක නැත්නම් රජයේ සම්බන්ධව කතා කරන ග්‍රහය විදියට සලකන්නේ රවි ග්‍රහය ඒ වගේම තමයි පියකාරක ග්‍රහය විදියට සලකන්නේ රවි ග්‍රහය ඉතින් මේ රවි ග්‍රහයම තමයි අපට සිංහල අලුත් අවුරුද්ද උදා කරන්නේ ඉතින් සිංහල අලුත් අවුරුද්ද උදා කිරීමත් එක්ක අපට බොහෝ සංස්කෘතික කටයුතු වලට මෙම රවි ග්‍රහය මූලික වෙනවා. ඉතින් රවි ග්‍රහය මූලික කරගෙන බොහෝ නැකත් සකසනවා. ඉතින් ඒකත් එක්ක අපි කතා කරනකොට මෙම රවි ග්‍රහයාගේ තුලා රාශිගත වීම තුලා රාශිය අතිශය වැදගත් වෙනවා. සිකුරු ග්‍රහය තමයි තුලා රාශිය අධිපති වෙන්නේ. ඉතින් සිකුරු තුලා රාශියට සෙනසුරු ග්‍රහය බලවත් වෙනවා වගේම සිකුරු ග්‍රහයත් බලවත් වෙනවා. ඉතින් ඒකින්ද ඔබට මෙම ග්‍රහ ගමන කොහොම බලපානවද කියන එක තමයි මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඔබට මෙම ග්‍රහ මාරුව තුල යම් යම් සුබ අසුබ තියෙන්න පුළුවන් ඒ යම් සුබ අසුබ තියෙනවා නම් එම තත්ත්වයන් වලට ඔබ සෑම වෙලාවකම වත්පිළිවෙත් කරගන්න ඒ වගේම මෙම වීඩියෝ එක මෙම නාලිකාව ඔබ subscribe කරන්න මොකද ඉදිරියේදී සෑම වීඩියෝ එකක්ම මෙම නාලිකාව තුලින් මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා වගේම ඔබට යම් අදහසක් තිබෙනවා නම් ඒක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා මොකද ඔබගේ අදහස තුළ යම් දෙයක් අපි ඊළඟ වීඩියෝ එකට යොමු කරගන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ ලයික් කරනවා වගේම ඔබ අනිත් අයට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා මොකද විවිධ මාධ්‍යයන් ඔස්සේ සමහර ලාවට නරඹන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ WhatsApp තියෙන්න පුළුවන් Viber තියෙන්න පුළුවන් Imo තියෙන්න පුළුවන් ඉතින් ඒ හරහත් ඔබට පුළුවන් නම් ඔබ ෂෙයා කරන්න එතකොට ඔබට තවත් මෙම ග්‍රහමාරුවෙන් වෙනත් අයත් දැනුවත් වේවි අපි 2020 සිදුවෙන්නා වූ මේ රවි මාරුව ඔබගේ ලග්න 12ට මොන විදියට බලපානවද කියන එක සාකච්ඡා කරමු ආයුබෝවන් දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල මාසේ ලග්න පලාපල ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මෙම රවි මාරුව මේෂ ලග්න හිමි ඔබට කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි මුලින්ම සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔන්න ඔබට මෙම ග්‍රහමාරුව ඉතාම වැදගත් වෙනවා. ඒට හේතුව තමයි ජලාශ්‍රිත ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම සුබයි වගේම ස්වාධීනව ඔබගේ ජයග්‍රහණයන් අත්කර ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනම මේ ව්‍යාපාර කටයුතු තුළ. ඒ වගේම තමයි ඔබගේ පවුලේ දියුණුවට උන්නතියට වැඩ කටයුතු ලැබෙනවා වගේම ඒ වගේම ඔබට බොහෝ ප්‍රබල ධනයෝගය දෙන්නා වූ ග්‍රහමාරුවක් විදියට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අස්ති ආශ්‍රිත රෝග තත්ත්වයන්ට පීඩාවන් වලට ලක්වීමට වැඩි ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ පිළිබඳව කල්පනාකාරීව වැඩ කටයුතු කරනවා වගේම ඔබට හැකිනම් සූර්ය පිරිත වරක් හෝ සජ්ජායනා කර දවසේ වැඩ කටයුතු වරඹන්න මේින් ඔබට යම් අහයාපත් ප්‍රතිඵලයක් තිබෙනවා නම් එම ප්‍රතිඵලය දුරු කර ගැනීමේ ඉඩකඩ පැහැදිලිවම ඔබට පවතිනවා අපේ මේ සූදානම මෙම රවි මාරුව වෘෂභ ලග්න හිමි ඔබට කොහොමද කියන එක කතා කරන්න විශේෂයෙන්ම ඔබට මෙම ග්‍රහ මාරුව ගැන කතා කරනකොට වෙනදාට වඩා වගකීම් විරහිත තත්වයෙන් යුතුව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා ඉතින් ඒ නිසා ඔබ හැම දෙයක් ගැනම බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඒ වගේම තමයි ඒ නිසා යම් යම් රැකියාවේ ප්‍රධානීන් අතර මතභේදකාරී තත්වයන් හට ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා විශේෂයෙන්ම ඔබගේ රැකියාවේ අවුල් වියවුල් තත්වයන් ගෙන දෙන්න පුළුවන් සුළු සුළු දේවල් නොසලකා හැරීමෙන් ඔබට යම් යම් අවහිරතා ගෙන දෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා වගේම සෙම්මාශිත රෝග පීඩා තත්වයන් අත්විඳීමට තිබෙන නිසා මෙම කාල සීමාව ඔබ බොහොම ප්‍රවේශමින් කටයුතු කරනවා වගේම ස්නානය කිරීමේදී විශේෂයෙන්ම ඔබ දුරපලාතක ඉන්න පුළුවන් එවැනි කටයුතුවලදී ඔබ ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි ඔබට හැකියාවක් තිබෙනවා නම් ඉරිදා දවසක මෙම ග්‍රහමාරුව සිදුවී පැමිණෙන පළවෙනි ඉරිදා දවස තුළ ගිලන්ගත භික්ෂුවකට ගිලන්ව හිඳින භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්න ඔබට එයින් යහපත්
තත්වයන් උදා කර ගන්න පුළුවන්. අපේ මේ සූදානම බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිතුන ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. විශේෂයෙන්ම ඔබට මෙම ග්‍රහමාරුව තුළ ඔබට දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා වගේම ඔබට මෙම කාල සීමාව තුළ යම් දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් එයින් විශාල ලෙස ලාභත් කරගන්න ඉඩකඩ පවතිනවා වගේම ඔබගේ විවාහ ජීවිතය තුළ තෙවන පාර්ශවයන්ගෙන් එල්ලවන බලපෑම් වැඩි වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔබ ප්‍රේම සම්බන්ධතාවයන් ආදර සම්බන්ධතාවයන් තිබෙන අය නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්. ඒ වගේම ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට උසස් අධ්‍යාපනයේ නිරත වන ඔබට නම් ඔන්න යහපත් කාල සීමාවක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහමාරුව සිදුවන කාල සීමාව තුළ සතුරන්ගෙන් ඔබ නොසිතපු සතුරන්ගෙන් ඔබට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහෝම ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. අපේ මේ සූදානම සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. මෙම ග්‍රහමාරුව ඔබට සුවිශේෂ ග්‍රහමාරුවක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පවුලේ සමගිය සතුට වර්ධනය වෙන්නා වූ කාල සීමාවක් වගේම ඉතාමත්ම සුබදායක වන ග්‍රහමාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ගේදොර ඉඩකඩම් යාන වාහන දියුණුව අපේක්ෂා කරන ඔබට ඉතාමත්ම සුබයි. ඒ වගේම රසමුසු ආහාර පාන භුක්ති විඳීමට ඉඩකඩ ලැබෙනවා වගේම ඔබට මෙම කාල සීමාව තුළ විවාහ නොවී සිටි අයෙක් නම් ඔන්න විවාහය සඳහා බොහෝ සුබදායක ඇරයුම් ලැබේ. ඒ වගේම තමයි තව විශේෂ දෙයක් මතක් කරන්න ඕන, විදේශගත අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන සිටි ඔබට ඒ සඳහා යම් මඟ පෑදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ ඒ සඳහා මුල පුරන්න සුබදායක කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ වැරදියට වටහා ගන්න එපා, මෙය ඔබට යන්න ලැබෙනවා කියන එකට වඩා ඔබට ඒ සඳහා මූලික පසුබිම සැකසෙන කාලයක් විදියට සලකන්න පුළුවන්. අපේ මේ සූදානම රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න. මෙම රවි මාරුව ඔබට සුවිශේෂයි, මොකද ඔබගේ ලග්නාධිපති තමයි මෙම ග්‍රහ ගමන නියෝජනය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙම ග්‍රහ ගමන තුළ ඔබට පිරිවර සම්පත්තීන් ලබන්න ඉතාමත්ම යහපත් වාසනාව තිබෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම තමයි අලුත් පිරිස් ආශ්‍රයට, අලුත් අය ආශ්‍රයට හැකියාව ලැබෙන්නා වූ කාල සීමාවක් වගේම ඔබට බොහොම ළඟින් බොහෝ අය ඔබ සමග ඇසුරු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් ඔබට බොහොම අවංකව උදව් කරන වූ කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ නිලතල නම්බුනාම ලැබීමට හැකියාව වාසනා ගුණය තිබෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන කාරණාවක් තිබෙනවා, ඔබ හෘද වස්තු ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් මෙම කාල සීමාව බොහෝමත්ම ප්‍රවේශමින් කටයුතු කරන්න. අපේ මේ සූදානම බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. කන්‍යා ලග්නය ගැන කතා කරනකොට මෙම කාල සීමාව ඔබට විශේෂයෙන්ම මිශ්‍ර ඵලගෙන දෙන්නා වූ කාල සීමාවක්. ලැබීම් සඳහා ඊතරම්ම යහපත් නොවන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබ නීති කරදරවලට ලක්වීමට ඉඩකඩ තිබෙන ඔන්න ගේදොර ඉඩකඩම් සම්බන්ධ නීති ප්‍රශ්න තිබුණා නම්, ඒ වගේම තමයි ඔබට යාන වාහන සම්බන්ධ නීති ප්‍රශ්න තිබුණා නම් ඔන්න කරදරවලට ලක් වෙන්න පුළුවන් ඉඩකඩ. ඉතින් ඒක නිසා ඔබ අඩියක් පස්සට ගන්න ඕන කාල සීමාවක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විශේෂ වුන් දෙයක් මතක් කරන්න ඕන, ඔබගේ මුදල්මය ආර්ථිකමය වශයෙන් ඔබ ඉදිරි කාල සීමාව තුළ යම් ශක්තිමත් භාවයක් පෙන්වන්නට තිබෙනවා. ඔබට ඔබ බලාපොරොත්තු වෙන්නා වූ මූල්‍ය ආයතන තුලින් හෝ නැත්නම් ඔබට යම් පුජ්‍යලයේකින් යම් ශක්තියක් බලාපොරොත්තු නම් ඒ දේ පැහැදිලිවම ලැබෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම මතක තියාගන්න, පිය පාර්ශවයට තරමක් අපලගෙන දෙන්නා වූ කාල සීමාවක් නිසා ඔබ බොහොම ඉවසිලිවන්තව කටයුතු කරන්න. අපේ මේ සූදානම සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නය ගැන කතා කරන්න. තුලා ලග්නය ගැන කතා කරනකොට ඔබේ බලාපොරොත්තු අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි කරන කීන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වන කටයුතු වලින් බොහොම සාර්ථක ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන් වගේම ඔබ පුජ්‍යලික ව්‍යාපාර කටයුත්තක් කරන අයෙක් නම් ඔන්න ඔබට බොහොම යහපත් කාල සීමාවක් ඔබේ ව්‍යාපාර කටයුතු සාක්ෂාත් කරගෙන දියුණුවෙන් දියුණුවටපත් වෙන්න. ඒ වගේම තමයි ඔබට තව සුවිශේෂ වූ දෙයක් මතක් කරන්න, ඔන්න දරුඵල නොලබා හිටපු බොහෝ අයට මෙම කාල සීමාව තුළ දරු සම්පත්තීන් ලබා ගන්න සුබදායක කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඒවගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන රැකියාව සම්බන්ධව රැකියාවන් නොලබ හිටි ඔබට ඕන රැකියාවන් සම්බන්ධව සුබදායක බලාපොරොත්තු වගේම ඔබට සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු වීමට අනිවාර්යෙන්ම ඉඩකඩ ලැබෙන්නා වූ කාල සීමාවක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. අපේ මේ සූදානම කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නය ගැන කතා කරන්න. වෘශ්චික ලග්නය ගැන කතා කරනකොට මෙම ග්‍රහ මාරුවත් එක්ක ඔබට බොහෝ පරිස්සම් විය යුතු කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම ඔබ බොහෝ අයත් එක්ක කතා කිරීමේදී සමහරට ඔබගේ රැකියාව තුළ වෙන්න පුළුවන් පුද්ගලික ජීවිතය තුළ වෙන්න පුළුවන් බොහෝම ආවේගශීලී භාවයක් පෙනෙන්නට තිබෙනවා ඉතින් ඒක හින්දා ඔන්න ඔබ බොහෝම ඉවසිලිවන්තව බුද්ධිමත්ව බොහොම දැහැමිව කටයුතු කරන්න ඕන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන් ඒ වගේම තමයි නිහඬ කතුරු සතුරු කරදර ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා වගේම ඔබ නොහිතන ආකාරයේ පුද්ගලයන්ගෙන් ඔබට නිකන් චෝදනා එල්ල වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු කිරීම මෙම කාල සීමාව තුළ ඔබ අනිවාර්යෙන්ම කළ යුතුම කාරණාවක් විදියට හඳුන්වන්න පුළුවන් අපේ මේ සූදානම ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නය ගැන කතා කරන්න ධනු ලග්නය ගැන කතා කරනකොට රැකියාව ආශ්‍රිත තිබුණා වූ අර්බුදකාරී තත්වයන් මගහරවා ගැනීමට ඔබට පැහැදිලිවම ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ විසින් නොසලකා හරින දේවල් නිසා හදිසි අනතුරු විපත් ඇතිවීමට ඉඩකඩ තිබෙන විශේෂයෙන්ම ඔබ බොහොම අවධානයෙන් කටයුතු කළ යුතුයි කියන එක තමයි මම මෙතෙන්දි මේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි විදේශගත අය සම්බන්ධව කතා කරනකොට මෙම කාල සීමාව බොහොම සුබදායක මාසයක් විදියට හඳුන්වන්න පුළුවන් මෙම ග්‍රහ මාරුව සිදුවෙලා මාසයක් පමණ කාල සීමාවක් මෙම රාශිය තුල රැඳී සිටීමත් එක්ක ඔබ විදේශගත ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න ඉඩකඩ පැහැදිලිවම පවතිනවා ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුල හැකියාවක් තිබෙනවා නම් උදෑසන ජලජ ජීවීන්ට ආහාර දීලා දවසේ වැඩ කටයුතු අරඹන්න ඔබට යහපත් දිනයක් බවට මෙම ග්‍රහ මාරුව පත් කරගන්න පුළුවන් අපේ මේ සූදානම සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නය ගැන කතා කරන්න මකර ලග්නය ගැන කතා කරනකොට ඉතාමත්ම සුබදායක කාල සීමාවක් විශේෂයෙන්ම ඔබගේ රැකී රක්ෂා ආශ්‍රිත නැත්නම් වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත දියුණුවට බොහෝම යහපත් කාල සීමාවක් විදියට මෙම ග්‍රහ මාරුව හඳුන්වන්න පුළුවන් මතක තබාගන්න මෙම ග්‍රහ මාරුවේ කාල සීමාව මාසයයි ඒ වගේම තමයි ඔබට යම් රැකියාවක් බලාපොරොත්තු වෙන ඉඳලා එම රැකියාව ප්‍රමාද වුණා නම් මොන රැකියාව ලබා ගැනීමට බොහොම යහපත් කාල සීමාව පැහැදිලිවම ඔබට රැකියාවේ ආරම්භම් ලැබෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම ඔබට උසස් වීම් ළඟා කර ගැනීමට ඉතාමත්ම සුබදායක කාල සීමාවක්. නිලතල නම්බුනාම ලැබීම ඇත් කරනවා වගේම ඔබට මෙම කාල සීමාව තුළ ඔබ නොසිතන අයගෙන් ඔබට උදව් උපකාර ලැබේවි. ඔබට පසුගිය කාල සීමාව තුළ ඔබට උදව් කරන බලාපොරොත්තුෙන් සිටි අය ඔබ යම් අවස්ථාවන් වල මගහැරිය නම් ඔන්න ඒ සඳහා ඔබට පැහැදිලිවම අවස්ථාවන් හිමි වෙන බව තමයි මෙම ගහ මාරුවත් සමග පේන්න තියෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන ඔබට ලෙඩ රෝග සම්බන්ධව ස්නායු ආශ්‍රිත රෝග තත්වයන් තිබෙන අය මෙම කාල සීමාව තුළ ප්‍රවේශමින් කටයුතු කරන්න. අපේ මේ සූදානම සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නය ගැන කතා කරන්න. කුම්භ ලග්නය ගැන කතා කරනකොට මෙම ග්‍රහ මෝරය ඉතාමත්ම වැදගත් වෙනවා මොකද පසුගිය කාල සීමාවේ තිබෙන්නා වූ අර්බුදකාරී තත්වයන් निराකරණය කර ගැනීමට ඔබට පැහැදිලිවම ඉඩකඩ ලැබෙනවා ඒ වගේම තමයි ඔබගේ පවුල තුල සහෝදරයන් තුල ඒ වගේම අම්මා තුල අම්මා තාත්තා ඒ අය තුල සමගිය සහජීවනයේ වර්ධනය කර ගැනීම ඔබගේ ජීවිතය සාක්ෂාත් කර ගන්න පුළුවන් ඉඩකඩක් මෙම ග්‍රහ මාරුව තුල පවතිනවා ඒ වගේම තමයි කුෂිකර්මාන්තය වගේම මැණික් කර්මාන්තයේ ආශ්‍රිත නිරතවන ව්‍යාපාරික කටයුතු කරන අයට බොහොම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් කාල සීමාවක් බෙල්ල උගුර ආශ්‍රිත රෝග තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බොහොම සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙනවා. අපේ මේ සූදානම ගුරු ග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්නය ගැන කතා කරන්න. මීන ලග්නය ගැන කතා කරනකොට ඔබට සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මෙම කාල සීමාව තුළ ඔබට සතුරු කරදර තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබෙන් උදව්ගත් අයම ඔබට යම් යම් බලපෑම් කළා ඔබට යම් යම් අහිතකරතාවයන් ගෙන දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ බොහොම කෙලින් ඍජු තීන්දුව තීරණ ගැනීම අතිශය වැදගත් වෙනවා.
ඒවගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ ඔබගේ රැකියා කටයුතු සම්බන්ධව බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඔබගේ රැකියාව තුළ ඔබට අත්වැරදීම් වෙන්න පුළුවන් ඔබගේ වචනය ප්‍රවේශම් කරගන්න ඔබ රැකියාව තුළ සිටින්නා වූ ප්‍රධානීන්ට ගරු කරන්න පුරුදු වෙන්න මෙම කාල සීමාව නැත්තම් ඔබට රැකියාවේ බොහෝ පාඩු සිදු වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා ඒවගේම තමයි ඔබට මතක් කරන්න ඕන යම් අවස්ථාවන්වල ඔබට ඔබ රියදාවනය කරන අයෙක් නම් මැණික් කර්මාන්තයේ ආශ්‍රිත රැකියාවන් කරන අයෙක් නම් මේ කාල සීමාව බොහොම ප්‍රවේශමින් ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන්න යම් අවදානමක් තිබෙන්නා වූ කාල සීමාවක ඉදිරියේ මෙම මාසය හඳුන්වන්න පුළුවන්. මම ඔබට මේ ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබට පුළුවන් ඔබගේ පුජ්‍යලික කේන්ද්‍ර සටහන මත මෙය යම් යම් තීරණයන් වලට එළඹෙන්න. ඒ වගේම තමයි ඉදිරියේදීත් ප්‍රධාන ග්‍රහමාරු කිහිපයක් මම නිකුත් කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. මොකද මෙම ග්‍රහමාරුව තුළ බොහොම කෙටි විස්තරයක් තමයි ඔබට ඉදිරිපත් කළේ. මෙය මාසයක් පමණ තිබෙන නිසා ඉදිරියේදී දීර්ඝ කාලීනව තිබෙන්නා වූ ග්‍රහමාරු තියෙන හැම එකකම ඔබට බොහෝ වෙලාවන් වලට මම විනාඩි 10ක් 15ක් ඔබගේ සියලුම පලාපල විස්තරයන් ගැන කතා කරනවා. ඉතින් ඒක හින්දා ඔබ මෙම පලාපල විස්තරය තුළ යම් දෙයක් ලබා ගන්න. ඒ වගේම තමයි 2021 ලග්න පලාපල විස්තරය අන්තර්ජාලයට යොමු කරලා තිබෙන මේ 2021 ලග්න පලාපල විස්තරයත් බලන්න. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ ග්‍රහ පලාපල විස්තරය තුළ මම සඳහන් කරලා තියෙනවා යන්ත්‍රයක් ගැන. ඒ යන්ත්‍රයෙන් මම හැම වෙලාවෙම කියන්නේ ඔබ අනිවාර්යෙන්ම කළ යුතු නැහැ. ඔබ ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් දියුණු වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට හැකියාවක් තිබෙනව නම් පමණක් එය ලබා ගන්න කියන එක විතරයි. නැතුව මම කිසිම අවස්ථාවක ඔබට මේ දාන්නම කියන එක කියන්නේ නැහැ. මොකද ඊට එහා යම් යම් වත්පිළිවෙත් මම ඒක තුලම කියනවා. ඉතින් ඒ වීඩියෝව තුලම ඔබට ඒ ගැන වැඩිපුරම අධ්‍යයනය කරන්න යම් ගැටලුවක් තියෙනවා මට ඕන වෙලාවක කතා කරන්න පුජ්‍යලිකව කතා කරලා අහන සර් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එතෙන්දී මට පුළුවන් විසඳුමක් මම අනිවාර්යෙන්ම ලබා දෙනවා. මේ පලාපල විස්තරය ගෙනාවේ මම පොදු පලාපල විස්තරයක් විදියට. ඉතින් ඔබට ඉදිරියේදීත් මේ සෑම වීඩියෝවක්ම නර්මාණය කියලා මම ඉල්ලනගම ඔබ සියලුම දෙනාට යහපතක් වේවා. තෙරුවන් සරණයි.